හරි යාලුවනේ ඔයගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ ලංකාවේ අංක 1 ඉන්වෙස්ට්මන්ට් এডুকেෂන් දෙන ආයතනත් එක්ක අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන Softlogic ලයිෆ් ඉන්ෂුරන්ස් එකේ මොකක් වෙයිද ලොකු කතන්දරයක් යනවා මේ මේකේ මම ඩේටා ටික අරන් තියෙන ලොකු කතන්දරයක් යනවා ෂෙයාර් රීපර්චේස් එකක් යනවා මේක මම කතා කරන්නත් හේතුව මේ අපේ ඉන්න ක්ලාස් එකේ ස්ටුඩන්ට් කෙනෙකුත් මේක ගණන් ටිකක් හදලා තිබ්බා එයා හදලා ගිහින් ගණන් ටික යම්සි ඒක ඇත්තට ගැළපෙන්නේ නැහැ කවුරු හරි මං හිතන්නේ බ්‍රෝකර් ෆර්ම් එකකින් හරි කවුරු හරි යම් කිසි මං දන්නේ නැහැ මිස්ලීඩ් කරලාද කියලා. එතකොට ඒක ගැන තමයි මං අද කතා කරන්නේ. එතකොට සමහර කට්ටිය හිතන් ඉන්නවා මේ කොටස් වලද බල මේවා කරන්න පුළුවන් මේ වෙන කෝටිපතියන් මේවා මැනිපියුලේෂන් මේව බයිලා. හරිද? මම මේක රුපියල් ලක්ෂ දෙකම අරක් දාලා පටන් ගත්තේ. දැන් අවුරුදු 10කට 15කට කලින්. හරිද? ඉතින් මම අද මේකින් යම් කිසි දැනකට ඇවිල්ලා තියෙනවා. ඒක නොලෙජ් එක තියෙන නම් පුළුවන්. නොලෙජ් එක නැත්තම් බෑ. හරි. මම කතා කරන්න පටන් ගන්නම්. ඊට කලින් ලංකාවේ මේක අහන් ඉන්න මේක ඉතාම වැදගත්. හරිද? ඊට කලින් මේ ලංකාවේ ඉන්න මේගොල්ලන්ගේ ඇසට් ඩික්ලරේෂන් දාලා තියෙන ඉතින් මේකේ තියෙනවා කොටස් සඳපලේ ආයෝජනය කරපු කට්ටිය. හරිද? දැන් බලන්න. දැන් ඔයාලා බය වෙවි ඉන්නකොට මේ රනිල්ලු කොටස් සඳපලේ ආයෝජනය කරලානේ. ඔයාලා බයයි කොටස් සඳපල මේක මෙහෙමයි කියලා ලොකු මිනිස්සු මේ රනිල් වික්‍රමසිංහ කොළඹ ෆෝට් ඉන්වෙස්ට්මන්ට්ස්. හරිද? එතින් ගියාම මේ ගලදාරි හෝටෙල් ජෝන් කීල්ස් බ්ලා 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 උඩ අතීතේ ඉඳන් මේ ලීහෙජ හැබැයි එච්චර සවුන්ඩ් ඉන්වෙස්ට්මන්ට් නම් නෙමෙයි රනිල් ගල්ලා තියෙන්නේ. එයා නිකන් කරලා තියෙන හැබැයි මම හොඳ පෝට්ෆෝලිය එකක් දැක්කා. හරි? මේබී බිලියන් ගානක් වෙන්න පුළුවන් මේක ගණන් හදලා බැලුවාම. මේ තියෙන්නේ මේ අලි සබ්රි මන්ති තුමාගේ පෝට්ෆෝලිය එක. මේක ඇක්සස් ඉන්ජිනියරින් ෂෙයාර්ස් 165,000යි, බයිරා ෆාම්ස් 33,000යි, බ්‍රවුන්ස් කම්පැනි 100,000යි. එතකොට මේකේ එක්ස්පෝ තියෙනවා 408,000ක්. එක්ස්පෝ ෂෙයාර් එකක් හිතන්නකො රුපියල් 100ට ගණන් හදුවත් 408,000ක් කියන්නේ කීයද? 140, 140, කෝටි 4ක් තියෙනවා. හරි? රෝයල් සෙරමික්ස් 106ක් තියෙනවා ෂෙයාර්ස්. රෝයල් සෙරමික්ස් ෂෙයාර් එකක් කීයද? ඔයාලට බලන්න පුළුවන් CSA සයිට් එකට ගිහිල්ලා වුණා රෝයල් සෙරමික්ස් ෂෙයාර් එකක් කීයද යන්නේ කියලා. හරි? RCL කියලා ගහුවා. ඒක බය වෙන්න එපා මේවා කරන්න. මේවා පොඩි දේවල්. හරි? රුපියල් 29, රුපියල් 30කට සෙල් වෙන්න. රුපියල් 30කට සෙල් වෙන්න කියන්නේ බ්‍රෝ දැන් මෙයාගේ තියෙනවා. හරි? ඒ රුපියල් 10ක් කියලා බැලුවොත් එහෙම 160 අතර කෝටි 2ක විතර රෝයල් සෙරමික්ම තියෙනවා. ඉතින් ෂෙයාස් තියෙනවා 1.8 මිලියන් අලි සබ්රි. ඒතර ඔයාලා හොඳ බුද්ධිමත් മന്ത്രിවරයෙක්. හරි? මට එච්චරයි කියන්න තියෙන්නේ. මෙයාගේ පෝට්ෆෝලිය එක දැක්කාම මේ පර්ෆෝම් කරපු ෂෙයාස් තියෙන ගොඩක් ඒවා සාමාන්‍යයෙන් එහෙම ඒ කියන්නේ හොඳ බුද්ධිමත් മന്ത്രിවරයෙක්. මම කියන්නේ ලංකාවේ මේ වගේ බිස්නස් දන්න රනිල්ගේ පෝට්ෆෝලිය එකේ තියෙන බ්ලූ ඩයමන්ඩ් ඊට. හරිද? බ්ලූ ඩයමන්ඩ් ගන්න මොන මොලේ හැද කියන්නේ බ්ලූ ඩයමන්ඩ් ගන්න. හරිද? වටේ වන් දන්නේ මම ෂෙයාස් රිකමෙන්ඩ් කරන්නේ නැහැ. හරිද? ෂෙයාස් රිකමෙන්ඩ් කරන්නේ නැහැ මම. කිසිම දෙයක් මම ගන්න කියලා කියන්නෙත් නැහැ. සෙල් කරන්න කියලා කියන්නෙත් නැහැ. මේ වීඩියෝ එක ඇතුළත ඔයාලා අරගෙන සෙල් කරලා මේ වන්දිර මම වග කියන්නෙත් නැහැ. හරි? හරි. එහෙම වග කියලා වන්දි ගහන්න මට සල්ලිත් නැහැ. ඔයාලා මේකෙන් এডুকেෂන් කන්ටෙන්ට් එකක් මම කරන්නේ. ඉතින් හරිද? එඩියුකේෂන් කන්ටෙන්ට් එකක් කරන්නේ මේ අලි සබ්රි මන්ත්‍රීතුමා. මම දන්නේ එයා හරි බුද්ධිමත් පුජ්‍යලෙක්. හරිද? හරි බුද්ධිමත් පුජ්‍යලෙක්. තව මම කියන්නේ මම දන්නේ නැහැ. ඒ කියන්නේ යාලා මම දන්නේ නැහැ පොහොට්ටුවත් එක්ක වැඩ කරන වෙන්න පුළුවන්. හැබැයි හරි බුද්ධිමත් විදිහට එයා ආයෝජන කරගෙන තියෙන මේ ගොඩක් ෂෙයාස් පර්ෆෝම් වෙච්ච ෂෙයාස්. හරි. ඉතින් බලන්න ලංකාවේ ලොකු මිනිස්සු කරනවා. ඔයගොල්ලෝ තාම බයයි. බය වෙන්න එපා. එන්න අපේ සිනමා ස්කූල් සයිට් එකට යන ලංකාවේ වැඩිම පිරිසකට උගන්වන දින මේක අපි. හරි? ඉතින් එන්න සෙට් වෙන්න කරන්න බය වෙන්න එපා. සමහර කට්ටිය බයයි මේක කරලා ෆේල් වුණා. ෆේල් වෙන්න රීසන් එක මම කියන්නම්. මම Softlogic එකට අන්න කලින් කතන්දරේ කියන්නම්. දැන් මට එනවා ගොඩාක් රික්වෙස්ට් බ්‍රෝකර් ෆෝම් වලින් ඒගොල්ලන්ව ප්‍රොමෝට් කරන්න කියලා. මම ගොඩක් ලාට බාර ගන්නෑ. ඒතකොට මම ගොඩක් ওই ડિස්කෂන් වල මම දන්න ඔයගේ ඇතුලේ සිද්ධ වෙන කතන්දර. හරිද? මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. පොඩි චූටි දෙයක්. හරිද? මම මේක පන්ති වල ඩීටේල් එක්ස්ප්ලেইন කරනවා කට කඩාගෙන බලන්න එපා. ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ස් ඇක්සෙප්ට් කරන්න එපා. මං ඒක රීසන් එක අද මම කතා කරන්න යනවා Softlogic ලයිෆ් එක කොහොමද මේක ඇතුලේ බඩබුකු ඉඳන් එළියට ඇදලා ගන්න හදන්නේ. උතර මේකේ ඒ සල්ලි දාන එකද හොඳ නොදාන එකද හොඳ? එහෙම නැත්නම් ෂෙයාර් රීපර්චේස් එකට පස්සේ සල්ලි දාන එකද හොඳ? ඊට කලින් දාන එකද හොඳ? මගේ අදහස මම කියනවා. හරි? මගේ ජෙනුයින් ඔපිනියන් එක මම කියනවා. මීටරයක් තියෙන කෙනෙක් නම් මේකෙන් ගේමක් ගහ ගන්නත් පුළුවන්. හරිද? මේ වෙලාවේ CDS එකක් හදලා
මීර්රෙන් ඉදියොත් ඔයාට සම්විසි ගේමක් ගහ ගන්න පුළුවන්. මම ඊට කලින් සම්විසි දෙයක් කියන්න. ලංකාවේ ඉන්නවා රීටේල්. රීටේල් කියන්නේ ඔයාලා රීටේල් කියලා තියෙනවා බ්‍රෝකර් ෆර්ම්ස් වල. හරි. බ්‍රෝකර් ෆර්ම්ස් වල තියෙනවා බ්‍රෝකර් ෆර්ම්ස් වල රීටේල් කියලා. මේ රීටේල් එක්කෙනෙක්ගේ මචං. හරිද? මේ රීටේල් එක්කෙනෙක්ගේ මාසෙකටම එයා සාමාන්‍ය ට්‍රේඩ් කරන රුපියල් 8000ක් වගේ. ඒතර ඔය 8000ෙන් හිතන්නකෝ 100ට එකක් ගත්තොත් රුපියල් 80යි 100ට එකක් හම්බෙන්නේ රුපියල් 50ක් විතර තමයි බ්‍රෝකර් ෆර්ම් එකකට හම්බෙන්නේ. එතකොට කස්ටමර්ස් සාමාන්‍යයෙන් බ්‍රෝකර් ෆර්ම් එකකින් ඉන්නේ 10000ක් වගේ. ඒතර රුපියල් 50ක් එකකින් හම්බ කරගෙන රුපියල් ලක්ෂ 5ක් හම්බ කරලා රුපියල් ලක්ෂ 5ක් 50 ගානේ එක්කෙනෙක්ගේ මාසෙට හම්බ කරලා රුපියල් ලක්ෂ 5ක් හරි 50 ඒවා 10000ක් ක්ලයන්ට්ලා ඉන්නවා කියලා හිතන්නකෝ 50 into 10000 හරි මේවා කවුරුත් කියන්නේ නැති හිරිගිත ඇත්ත මම මේ කියන්නේ හරිද හිරිගිත ඇත්ත මේවා සෙක් එකේ දැනගන්න ඕනේ මේවා ඔඩිට් කරන්න ඕනේ රුපියල් 50 ගානේ මිනිස්සු 10000ක දැන් ක්ලයන්ට් බේස් එකක් ඉන්නවා කියලා බ්‍රෝකර් ෆර්ම් එකක් කියලා හිතන්න මිනිස්සු 50කගෙන් හරිද මිනිස්සු 10000කින් රුපියල් 50 ගානේ අරගෙන රීටේල් කට්ටියගෙන් බ්‍රෝකර් ෆර්ම් එකක් දුවන්න පුළුවන්ද ලක්ෂ 5ක් අරගෙන මං අහන්නේ 10000ව 50කින් ඒ 10 10 50 ලස 5යිනේ නේද ආ 10 10 50ක් 10 10 10ක් ලක්ෂයයි 50ක් ලක්ෂ 5යි එතකොට රුපියල් ලක්ෂ 5කින් බ්‍රෝකර් ෆර්ම් එකක් දුවන්න පුරවන්ද මචං රුපියල් ලක්ෂ 5කින් බ්‍රෝකර් ෆර්ම් එකක් දුවන්න බෑ බ්‍රෝකර් ෆර්ම් එක වහලා දාන්න වෙනවා එහෙනම් මේවා කොහොමද දුවන්නේ මේ කිරිකිත ඇත්ත කතා කරන්නේ අපේ ස්ටොක් මාකට් ක්ලාස් වල නිකන් පයිලා මේ උගන්නන ක්ලාස් තියෙන ඕන තරම් ඵලයන් හරිද ගෙවපු සල්ලි 25000ක් දීලා ඵලයන් 35000ක් දීලා ඵලයන් ගෙවපු සල්ලි අපරාධ ඇයි දන්නවද ඒ කියන්නේ කෙරෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඔයා සබ්ජෙක්ට් එකට රුපියල් 2000ට ක්ලාස් කරනවා කියලා හිතන් 2000කට ගිහිල්ලා ඒකේ සබ්ජෙක්ට් එකේ ඉගෙන ගත්තම ඒ සබ්ජෙක්ට් එක වැඩ කරන්නේ නැත්තම් 2000ත් අපරාධනේ. හැබැයි අපි මේ වැඩ කරන මහා පොළොවේ වැඩ කරන හිරිගිත ඇත්ත කතා කරන්නේ. බ්‍රෝකර් ෆර්ම් එකක් දුවන්න බෑ රුපියල් ලක්ෂ 5කින්. කොහොමද ලක්ෂ 5කින් බ්‍රෝකර් ෆර්ම් එකක් දුවන්නේ? ආ එහෙනම් කොහොමද මේගොල්ලෝ දුවන්නේ? දුවන්නේ කස්ටමර්ස්ලා ලොස් කරලා. කස්ටමර්ස්ලා ලොස් කරලා හොර account හදාගෙන කස්ටමර්ස්ලා ලොස් කරලා තමයි දුවන්නේ. ඕක තමයි සත්‍ය. නැත්තම් කොහොමද දුවන්නේ? දැන් කියන්න පුළුවන් ලොකු කස්ටමර්ස් ලගෙන් දුවනවා කියලා. ඒක සාමාන්‍ය සමහර genuine broker firms තියෙන ඒක ලොකු customers විතරයි පොඩි කට්ටිය ගණන් ගන්න උඹලා ඵලයන් අපි 1 million වලින් උඩ කට්ටිය තමයි ගන්න. හරි ඒක genuine මම කියන්නේ. retail කට්ටිය ඇයි ගන්නෙ? retail කට්ටියව දාගන්න උවමනාවක් නැහැ. retail කට්ටියකින් කරන්න පුළුවන් දේ ඒගොල්ලන්ව loss කරවන්න පුළුවන්. අර 8000 හරි ලක්ෂ 2 හරි ඔය ලක්ෂ 1 අවුරුදු 5කට විතර පාරක් set එකක් කරනවා මේකට වැටි හරක් set එකක් මිලෝදියක් දාන්න නැතුව මේක කරන්න පටන් ගන්න. ඒ කට්ටියගේ සල්ලි loss කරවලා ඒකින් එනවනේ හිතන්නකෝ දැන් මාසෙකට 8000ක් දානවා කියන්නේ අවුරුද්දකට ලක්ෂයක් දෙකක් කර එනවනේ ඔක ඇවරේජ් එක. ආ අපි කියමු ලක්ෂයක් දැම්ම කියලා. ඒත් ලක්ෂේව 10000ක් ලක්ෂ 10000ක් නේ. ඕකෙන් 150ක් ලොස් කරෙව්වොත් කෝටි 50ක් නේ. අවුරුද්දට. ඔන්න ඕකෙන් තමයි දුවන්නේ. ඉතින් ඕවා අපි ඩීටේල් කියනවා ක්ලාස් එකේ. ඒකට තමයි 45000ක් ගන්න. වෙන කට්ටිය ඕවා නිකන් බෙල්ල කැපිලා යන ඇත්ත. හරිද? ඕවා කවුරුත් කියලා දෙන්නේ නැහැ මචං ස්ටොක් මාකට් එකේ. කවුරුත් කියලා දෙන්නේ නැහැ. සිනමා ඉන්වෙස්ටින් කියලා දෙයි මිනිස්සු තරහ කරගෙන අපිත් එක්ක මාර වෛරයි මේවා කියනවට. මේවයි ඔයා හොඳ මිනිස්සෙක්ද නැද්ද කියලා තීරණය කරන්න. මිනිස්සෙක් හොඳ මිනිස්සෙක්ද නැද්ද කියලා තීරණය කරන්න එයාගේ හතුර බලන්න. අපේ කවුද හතුර? අපේ කවුද හතුර සිනමා ඉන්වෙස්ටින් එකේ? මේ මේවාගෙන් සල්ලි හම්බ කරන මිනිස්සු තමයි හතුර අපේ. තේරුණාද? ඉතින් ඒක බලන්න. ඒක බලන්න. එතකොට වාට තීරණය කරන්න පුළුවන් කවුද හොඳ සෙනිමයිනිස්ටික් හොඳ මිනිස්සෙද නරක මිනිස්සෙද කියලා. මේ කිව්වෙ තිත්ත ඇත්ත. ලක්ෂ 5කින් ලක්ෂ 10කින් පඩි ගෙවාගෙන මැනේජර්ස්ලාට ඇඩ්වයිසර්ස් 34 කට පඩි ගෙවාගෙන මේ බ්‍රෝකර් ෆර්ම් එකක් දුවන්න බෑ ලක්ෂ 5කින්. රිටේල් මනි වලින්. ඉතින් ලොස් කරවල තමයි සල්ලි හම්බ කරන්නේ. හරි. මම වැඩිදුර කතා කරන්නේ නැහැ. මම කිව්වා අලිසබ්රි මන්ත්‍රීතුමා හොඳ මීටරයක් තියෙන ඩයල් එකක්. හරි. හොඳ මීටරයක් තියෙන ඩයල් එකක්. ඉතින් මම දන්නේ තුමගේ අවංකතාවේ හොඳ නම් මන්ද මම එන මේකක හොඳ පක්ෂකින් આવුත් මට ඡන්දයක් දෙන්න පුළුවන් මොකද ඉන්වෙස්ට් කරලා තියෙනවා කොටස් දෙන්න very good හරිද very good හරිද ඉතින් යාගේ සපෝටර්ස්ලා ඉන්නවනම් එයාට පෙන්නන්න මේක හරිද ඊළඟදී මට කතා කරන්න ඕන දේ Softlogic life එකේ යනවා share repurchase එකක් හරිද share repurchase එකක් කරනවා මේක ටිකක් ලොකු කතන්දරයක් හරිද මේක ටිකක් ලොකු කතන්දරයක් මේක අපි සෑහෙන්න මේ ගණන් හැදුවා ක්ලාස් එකේ කට්ටිය දාලා තිබ්බා. එතකොට මේකේ මම ඔයාලට පොඩි දෙයක් ඇසුරින් මේක ගන්න හොඳයිද නැද්ද කියන එක සම්බන්ධයෙන් ගණන් හදලා ඔයාලට පෙන්වන්න. හරිද? මේක ටිකක් අමාරු ගණක්. මගේ ගාන මම හරියටම හදන්නේ නැහැ.
හැබැයි ඔයාලා හිතාගන්න. ඒ කියන්නේ මම නිකන් රෆ්ලි කියන්නම්. හරිද? දැන් මේකේ කරන්නේ මොකද්ද මේ කරන්න හදන්නේ? මේකේ කියලා ස්ටුඩන්ට් කෙනෙක් කියලා මේක මේවා කළාට පස්සේ net asset value එක company එකේ වැඩි වෙලා මේක මාර මේ වෙලා යා එහෙම හිතාගෙන ඉන්නවා. එහෙම හිතාගෙන ඉන්න අහිංසක කට්ටිය ඉන්නවා. එහෙම එකක් නෙමෙයි මෙතන වෙන්නේ. Share repurchase එකකින් මොකද්ද වෙන්නේ? Shares මිලියන 58ක් repurchase කරනවලු රුපියල් 102 ගානේ. එතකොට මොකද්ද වෙන්නේ? හරි? දැන් මේ වෙන දේ තේරෙන්නේ නැහැ නේද? අපේ class එක ආපු කෙනෙක්ට නම් මේක study කරනකොට මේක මාළුකු දෙයක් නෙමෙයි. දැකපු ගමන් තේරෙනවා මොකද්ද මේකේ වෙන්න යන්නේ කියලා. හරි. මම ගන්නම් මේකේ ෆයිනෑන්ෂල් එක. හරිද? ක්වාටර්ලි එකක් ගත්තාම මට වට මේක කියලා දෙන ලේසි කතන්දරේ. හරිද? එතකොට මෙන්න මේකයි මේකේ වෙන්න යන්නේ මචං. හරිද? දැන් මේකේ තියෙනවා ඔයාලට පේන ඇති ඔයාට මේක බැලුවොත් එහෙම. දැන් අපි බලමු මේකේ net asset value එකට තියෙන ඉෆෙක්ට් එක මොකද්ද කියලා. හරි? net asset value එකට මේකේ තියෙන ඉෆෙක්ට් එක මොකද්ද කියලා බලමු. හරිද? දැන් මගේ Softlogic insurance මම විකුණුවා. හරිද? එතකොට net asset value එක දැන් තියෙනවා රුපියල් 38ක්. net asset value එක රුපියල් 38ක් තියෙන. අපි ඒක දාගමුකෝ. මෙතන දාගමු NAV NAV රුපියල් 38ක් තියෙන. එතකොට shares මිලියන් 58ක් repurchase කරන්න යනවා. හරිද? shares මිලියන් 58ක් repurchase කරන්න යනවා. එතකොට අපිට මේක ගත්තොත් එහෙම මේක අපි බලමු දැනට shares කොච්චර තියෙනවද කියලා. හරි? සමහර විට අර report එකෙන් දාලා let's see how much shares. හරිද? shares තියෙනවා මිලියන් 375ක්. හරි මිලියන් 375ක් shares තියෙනවා. අපි ඒකත් දාගමු. දැනට තියෙනවා 375ක් මිලියන් 375ක් shares තියෙනවා. එතකොට මචං මේක කරන්න හදන්නේ රුපියල් 102 ගානේ රුපියල් 102 ගානේ shares මිලියන 58ක් repurchase කරනවා. මේ කරනකොට මොකක්ද වෙන්නේ? company cash වලින් රුපියල් මිලියන 102ක් එළියට යනවා. හරිද? company එකේ cash වලින් දැන් මේක ඇති ඒ කියන්නේ මේකේ ලොකු සල්ලියක් එකතු වෙලා ඇති. මේ ඇවිල්ලා බඩ සුද්ධ වෙන්න බේත් දෙන්න හදන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන සල්ලි ටික ඔක්කොම එළියට අදින්න හදන්නේ. ඒකේ වැරද්දක් නැහැ. share holders ඔක්කොම එකගයි නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට සල්ලි ඕනේ. ඒක වැරද්දක් මම කියන්නේ. හරිද? මේක බඩ සුද්ධ වෙන්න බේත් බොන වගේ වැඩක් තියෙන. දැන් මේකේ බලන්න මෙන්න මෙහෙම තියෙනවා. දැන් මේක cash වලින් මම කිව්වා Softlogic life එකේ investment කරලා නැහැ. cash වලින් තියාගෙන තියෙන්නේ. cash වලින් තියාගෙන තියෙනවා කියලා අපි පරණ වීඩියෝ වල දාලා ඇති. ඒ දාලා තිබුණාට මේකේ ඉන්න කට්ටිය බලන්න කොච්චර කපටිද කියලා. ඒක cash සහ ඒ fixed deposit වගේ ගොඩක් රඳවගෙන තිබ්බා. ඔයාලා investment ටික මේක detail analysis කරොත් ඒ රඳවගෙන තියෙන්නේ නැත්තේත් මේ සල්ලි ටික ගන්න තමයි. හරි? මේ සල්ලි ටික ගන්න ගේම ගහ ගන්න තමයි මේ ගේම ගැහුවේ. හරිද? දැන් හිතන්න මිලියන 58 ගානේ ගන්ඩ මිලියන 58 ගානේ 102ක් ගන්න මිලියන 5916ක් මේගොල්ලෝ එළියට අදින්න හදන. එතකොට මිලියන 5916ක් මෙයාලට එළියට අදින්න පුළුවන්. එතකොට දැන් ඔන්න කතන්දරේ. හරිද? එක කම්පැනියට දරා ගන්න පුළුවන්. මේ කම්පැනි එක හොඳ කම්පැනි එකක්, නරක කම්පැනි එකක් නෙමෙයි. හොඳට grow වෙන හොඳ කම්පැනි එකක්. හැබැයි අපි මේ වෙලාව සුදුසුදු කියලා බලන්න. එතකොට මොකද්ද මෙතන වෙන්නේ? එතකොට හොඳට කල්පනා කරන්න. දැන් රුපියල් 102 ගානේ ඉන්න ෂෙයාර් හෝල්ඩර්ස්ලට ගෙව්වම ආපහු කම්පැනියට මොනවද ලැබෙන්නේ? කම්පැනියට ලැබෙනවා ෂෙයාර්ස් මිලියන 58ක්. 58 වැඩි කිරීම වත්කම් ලැබෙන්නේ ෂෙයාර් එකකට 38 ගානේ. හරි, ඒකේ of course okay valuation එක 102 යි කියලා යම් කිසි කම්පැනි එකකින් බ්‍රෝකර් මේ කම්පැනි එකකින් හදලා තියෙනවා. හරිද? මේකේ මෙන්න මෙච්චරක් වටිනවා 102 යි. මේක KPMG එකෙන් value කරේ. මේ valuation මචං ඕන විදිහකට හදා ගන්න පුළුවන්. මට ඕනනම් හදලා දෙන්න පුළුවන් valuation එක 5000 යි කියලා. හරිද? ඒවා කැමති විදිහට හදා ගන්න පුළුවන් valuation කියන දේවල්. හරිද? ඒ යම් කිසි standard එකක් follow කියන්නේ valuation method ගොඩක් තියෙනවනේ. ඒතර අපිට කැමති methods දාන්න පුළුවන්. valuation කියන්නේ මචං assumption. revenue growth කියන්නේ assumption. මේවා ඔක්කොම assumption. හරි? හොඳට grow වෙනවා කියලා දාගෙන ඒ assumption දාගෙන නැතුව මේවා ඕන ඉලක්කමක් ගන්න පුළුවන් අපිට. එතකොට දැන් 102ක් දීලා තියෙනවා. මම ඒකට මුකුත් කියන්නේ නැහැ. ඒක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. නමුත් ඇත්තටම අපිට assets එන්නේ රුපියල් 38යි. 102ක් ගෙව්වා 38ක් ආවා. එතකොට කීයද? 102ෙන් 102ෙන් 38ක් ගියාම
එකසිය දෙකෙන් අපි අඩු කරන්න ඕන 38ක් රුපියල් 64ක් තියෙනවා කම්පැනියට ඇසට්ස් වලින් එන ලොස් එකක්. බැලන්ස් ෂීට් එකට හිට් එකක් තියෙනවා රුපියල් 64ක ඇසට්ස් වලින් එන ලොස් එකක්. හරි මතකද යන්න. ඒ කියන්නේ 64 වැඩි කිරීම 64 වැඩි කිරීම 58 3712ක් මිලියන 3712ක හිට් එකක් තියෙනවා. හරි හිට් එකක් තියෙනවා කම්පැනිට. එතකොට මේ 3700 ගාන හරිද අපිගේ මේ 3700 ගාන හිට් එක ඒ කියන්නේ කම්පැනිගෙන් එළියට යනවා. ඒ කියන්නේ කම්පැනි දැන් මේකේ කරන්න දැන් 102 ගානේ මාකට් එකේ විකිණෙන්නේ නැහැ නේ. ඒක නිසා මේක තමන්ගේ තියෙන සල් ටික තමන්ට පුළුවන් කම්පැනිට මිකුණා. ඒතර කම්පැනිට ෂෙයාස් ටික ගත්තම කම්පැනිට පුළුවන් ඒ මොනවා හරි රිටේන් ඩර්නින්ග්ස් හරි මොනවා හරි ගන්න අඩු කරලා ෂෙයාස් ප්‍රමාණය මේබී අඩු කරලා පෙන්නන්න. හරිද? එතකොට අපි කියමු දැන් 375ක් තියෙන තැනකින් අඩු වෙනවා 58ක්. එතකොට අන්තිමට ෂෙයාස් ඉතුරු වෙයි 317යිද? හරි 317ක් ඉතුරුයි. මගේ වැඩ නම් එච්චර පිළිවෙල නෑ. හැබැයි 317 මේ කැල්කියුලේෂන් එක වැරදි තියෙන්න පුළුවන්. මම මේ දැන් මේක ඕපන් කරගෙන කරන්නේ මගේ මේකේ ෂෙයාස් නෑ. මම විකුණලා තියෙන්නේ මම විස්තර අරගෙන විස්තර සිපාට අරගෙන ඔක 200 ගණන් වලදී හැමත් විකුණුවා මම. ඉතින් මම ඒකේ ලොකු ලාභයක් දැනටත් තරම් දින විකුණ ගන්න බැරි වුණ තමයි මේ දඟලන්නේ ඉතින්. හරිද? එතකොට දැන් මෙතනදී මතක තියාගන්න මේවා ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් මොනවාක්වත් නෙමෙයි. එතකොට මෙතන දැන් ඔන්න 317ක් මොකද්ද තියෙන්නේ? හරිද? let's see wait පැටලුණා. ලයිව් නේ මං කරන්නේ. මං ගත්තේ අපි ගත්තොත් මචං 317කට ෂෙයාස් ප්‍රමාණය අඩු වෙනවනේ. එතකොට මේකේ හිට් එක අපි කිව්වා මිලියන 3712ක් එනවා කියලා. ඒක අපි නිකන් හිට් එක බෙදලා බලමු අන්තිමට ඉතුරු වෙන ෂෙයාස් ප්‍රමාණයෙන්. මට තේරෙන විදිහට රුපියල් 11ක විතර net asset value එකේ අඩුවීමක් වෙන්න ඕනේ. එතකොට රුපියල් 38යි දැනට තියෙන්නේ. රුපියල් 11යි 7ත් ඉවේ 12ක් අපි අඩු කරමු. එතකොට මේකේ net asset value එකේ NAV එකේ මට හරියටම ගන්න හදන්න බෑ. NAV එකේ decline එකක් තමයි එන්න ඕනේ. ඒක depends on the accounting treatment. හරිද? දැන් හිතන්න accounting treatment මාර තොගයක් තියෙනවා ඈ. මේකේ දාන accounting treatment එක තමයි. දැන් කෙනෙක් හිතන්නකෝ shares ටික අපි ගිහමු අරගෙන ඉවරලා මොනවා හරි marketable securities හරි මොනවා හරි විදියට එහෙම මං හිතන්නේ තියන්න බෑ. ලංකා accounting standard අනුව එහෙම තියාගෙන මේක share එකේ market value එකට වගේ තියාගන්න පුළුවන් නම් ඒක වෙනම එකක් කියන්නේ. මේක shares ටික මම මේ ගාන හදන්නේ shares ටික ඇතුළට අරගෙන shares ටික අහෞසි කරලා දානවා. එතකොට ඒකේ net asset value එක තමයි තියෙන්නේ. එතකොට net asset value decline එකක් තියෙන. net asset value decline එකක් තියෙන. හරිද? එතකොට එතකොට net asset value එක decline එකක් නම් තියෙන්නේ. මම දකින්න දේ මම උනා නම් මම මේ ජෙනුයින් කතන්දරේ කියන්නේ මේකේ දැන් මේ ඔක්කොම බොකු බඩවැල් ඔක්කොම එළියට ඇදලා බඩ සුද්ධ වෙන්න බේත් දීලා අර රත්තරන් බිත්තර ගන්න කූගුලගේ ඔක්කොම ටික ඇතුලේ ගන්නවා වගේ වැඩක් කියලා කියන්නත් බෑ. ඉතින් සල්ලි ටිකක් ගන්න එපාය. ඕකේ මම දකින්නේ රීපර්චේස් එකෙන් පස්සේ මේක මිලදී ගන්න එක වඩාත් සුදුසුයි කියලා. මම මේක ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් යන්නේ නෙමෙයි. මේවා අරගෙන මේ වෙලා ලොස් වුණොත් ප්‍රොෆිට් වුණොත් ඒවට මම නෑ. මට අදාළත් නෑ. මට වගකීමක් නෑ. මේක ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් එකක් නෙමෙයි. මම හිතනවා රීපර්චේස් එක වෙනකම් මේක මොනව වෙයිද කියලා බලන් ඉඳියන හොඳයි. මම අප් වෙන්නත් පුළුවන් ඩවුන් වෙන්නත් පුළුවන්. නමුත් මම කියන්නේ මොකද මෙතන යම්කිසි අවදානමක් තියෙනවා. යම්කිසි අවදානාවක් තියෙනවා net asset value එක අඩු වීමට තමයි බලපාන්නේ. හැබැයි ඒ හරි ටයිමින් එක ඔයා බලන් ඉඳියොත් කම්පැනි එක හොඳයි. කම්පැනි එකේ ෆිගර්ස් හොඳයි. කම්පැනි ෆිගර්ස් ඔයා බැලුවොත් එහෙම හිතන්න වරදක් නැහැ. මේකේ බැලුවාම ඔයාට තේරෙනවා ඇති මේක සුපිරියට මැනේජ් කරගෙන යනවා. මෙහෙම grow වෙන හින්දානේ දැන් මේක මෙහෙම ගන්න මේගොල්ලෝ valuation හදාගෙන මෙහෙම grow වෙන කම්පැනි නෑනේ. 114කින් revenue up කරගෙන 14කින් 20කින් මෙහෙම revenue up කරන කම්පැනි නෑනේ. ඉතින් ඒක නිසා තමයි මේගොල්ලෝ මේක කරන්නේ. හැබැයි මතක තියාගන්න දැන් තියෙන කෙනෙක් නම් දැනට තියෙන කෙනෙක් නම් මම වුණා නම් මම ඉන්වෙස්ට්මන්ට් මම වුණා නම් මම ඕක විකුණලා දානවා 102ට. මම වුණා නම් හරි මොකද මම හිතනවා පල්ලෙහැන් මේක කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් හරි නමුත් මේක ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් නෙමෙයි. හරි මට ඒක එක්කිනා ලොස් කරගෙන නඩු ගන්න බෑ. මොකද මම කියන්නේ
හොඳ කම්පැනි එකක් උඩ යන්නත් පුළුවන් යට යන්නත් පුළුවන්. නමුත් මම කියන්නේ මෙන්න ඔන්න ඔය සිද්ධිය මේ සිද්ධිය ඔළුවේ තියාගෙන NAV එක ඩෙක්ලයින් එකක් තමයි බෙන්ඩ තියෙන්නේ depends on the accounting treatment. So be careful. හරිද? Be careful. මෝඩ මේ වලට යන්න එපා. NAV එක වැඩි වෙනවා bla bla bla. එහෙම යන්න එපා. එතකොට දැන් ඔයාලා තේරෙනවා ඇති. හරිද? දැන් මේ කතන්දරේ අපි කතා කරපු විදිහත් එක්ක ඔයාලට තේරෙනවා අපේ classes වල අපි කොච්චර මේක detail යනවාද මේ නිකම් P ratio එකක් ගෙනහල්ලා U NAV එකක් කියලා දීලා එහෙම නිකන් ආ මේකෙන් මේක බෙදුවාම ළමයි මේකයි. හරිද? මේ නිකන් short එකක් කරලා ඒ වගේ එකක් නෙමෙයි මේ කියන්නේ full detail class එකක්. ඉතින් stock market class එකට සම්බන්ධ වෙන්න සමහර කට්ටිය price අහලා මාත් එක්ක තරහ වෙනවා. Price ගෙවුවා කියලා අපේ class වලට සම්බන්ධ වෙන්න බෑ. මතක තියාගන්න ප්‍රයිස් එක ගෙව්වා කියලා එන ඕන කෙනෙක්ව ගන්නෙ නෑ. හරි මේක අපි ලොง ටර්ම් කරන්නේ. තව අවුරුදු 20ක් 30ක් බලලා අපිට ඕනේ ක්වොලිටි වැඩ කරන මහන්සි වෙන සෙට් එකක් අරගෙන ඒගොල්ලන්ව ගොඩ දාන්න. ගොඩ දාපු කෙනෙක් අපිට මේක රෙකමන්ඩ් කරලා අපි තව රුපියල් මිලියනයක් අරන් ගියේ. ගොඩ ගිය කෙනෙක්. හැබැයි මේක කවුරු හරි ඇවිල්ලා ෆේල් වුණොත් වැඩ නොකරන කෙනෙක් එයාගේ මිස්ටේක් එකකින් ද ෆේල් වුණොත් එයා අපිට තව රුපියල් මිලියනයක් නැති කරයි. තව අපි අවුරුදු 20ක් බලලා මේක කරන්නේ. 20ක් බලලා තමයි අපි කරන්නේ. මේනි අද හෙටට අපි කරන්නේ නැහැ ක්ලාසස්. හරි ඒක නිසා ප්‍රයිස් එක ගෙවුව සැනින් මේකට සම්බන්ධ වෙන්න බෑ. ඔයාලා යම් කිසි අධ්‍යයනයක් කරන්න අපිට WhatsApp වෙන්න 0747 6085 හැමතැනම නම්බර් එක තියෙනවා. හරිද? WhatsApp වෙන්න ඇවිල්ලා 4456 6085 WhatsApp වෙන්න ඇවිල්ලා ඒ ටික අධ්‍යයනය කරලා ඉන්ටර්වයුව එකට ෆේස් කරන්න. ෆේස් කරලා ඔයා ඕකේ මෙයා රෙඩි මෙයා ඕකේ කියලා හිතුනොත් අපි කියනවා කැමතිනම් ජොයින් වෙන්න කියලා. අපේ කොන්ට්‍රැක්ට් එක තමයි මෙන්න මේ ප්‍රමාණය ඔයාට කමිට්මන්ට් එකක් තියෙනවා. ඔයා දන්නේ නැහනේ දැන් මේක හිතන්නකො ඔයා එනවා මේක නිකන් මේ දවසක දෙක පොඩි සෙමිනා එකක් කියලා හිතාගෙන අපි මේක බඩකඩෙත්තු වගේ දාගෙන ඔයාලට බලන්න වෙනවා කියලා හිතන්නකො ලොකු ප්‍රමාණයක් කාලයක් මාස 6ක් යනවා ෆුල් ටයිම් වැඩ කරගෙන එහෙම එකක් වුණොත් එතකොට දෙගොල්ලන්ට ගැළපෙන්නේ නැහැ. එතකොට අපි එහෙම සල්ලි ගන්න නැහැ. ෆේල් කරන්න මිනිස්සුන්ගේ සල්ලි ගන්න නැහැ අපි අනිත් කට්ටිය වගේ. ඒක එහෙම දාලා තියෙන මේක විකුණන්න තියෙන එකක් නෙමෙයි. මතක තියාගන්න. හරි? විකුණන්න තියෙන එකක් නෙමෙයි. ජීවිතේ ඊළඟ ලෙවල් එකට යන්න හිතාගෙන ඉන්න කෙනාට ගොඩ යන්න තියෙන එකක්. අපි 100%ක් නිවැරදි සබ්ජෙක්ට් එකක් උගන්වනවා. 100% මේක ඇතුළේ වැඩ කරනවා. ලෝකයේ ඕනම කොටස් වලද බලක මේ නොලෙජ් එකකින් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. හරි ඉතින් channel එක අනිවාර්යෙන් subscribe කරන්න. subscribe කරා කියලා YouTube එකේ දැන් එන්නේ නැහැ ඔයාලා notification. කුණු ජරාව තමයි එන්නේ. bell notification ගහලා තියාගන්න. එතකොට video එකක් දැම්මහම ඒක එයි ඔයාට. නැත්තම් අපරාදී. හරිද? ඔයා අර dancing videos අනම්මනම් බල බල දැන් ඔයා ඔය විදිහටම හිතන්න ඔයාට වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද ජීවිතේ? ඔයාගේ වයස 30යි. මම මෙහෙම දෙයක් කියනවා. දැන් මේ ටික ඉගෙන ගත්තාම ඔයාට ඊළඟ ලෙවල් එකට ජීවිතේ යන්න පුළුවන්. හරි? ඔයා ඊළඟ ලෙවල් එකට ජීවිතේ යන එක ඔයාට මේක අමතක වෙනවා. මං කියපු දේවල් ටික. ඒක මං කියන්නේ බෙල් එක ගහන්න. හරිද? මම බලන්න, ඉගෙන ගන්න, ෆ්‍රී ට්‍රේනින් ටික කරන්න, වීඩියෝස් බලන්න, ලයිව් වීඩියෝස් බලන්න ගොඩක් දේවල් කියලා තියෙනවා. එහෙම ඉගෙන ගන්න එක ඔයාට අමතක වෙනවා. අමතක වෙලා අවුරුදු 40 දිත් බලනවා පෝට්ෆෝලියෝ එකක් නෑ. එතකොට අවුරුදු 10කට පස්සේ එහෙම වුණොත් ඔයාට කොච්චර ඒක අවුලක්ද ජීවිතේ? කොච්චර අපහසුතාවයක්ද? ඒක නිසා එහෙම වෙන්න තියන්න එපා. දැන් මේ දේවල් කරලා ඉවර කරන්න හැමෝටම සුබ දවසක්. ජය වේවා. යාළුවොත් එක්ක වීඩියෝ එක ෂෙයා කරගන්න ජය වේවා.